12 සිරි 1 2 3 කියන වාරවලදී ඔයාට අවශ්‍ය ප්‍රශ්න විතරයි මම කතා කරන්නේ. ප්‍රශ්න අංක කියන්න සාකච්ඡා කරනවා. මේ ඔගලන්ට තේරුම් නැති වචනයක් හරි තියෙන MCQ එකක්. කිසි අවුලක් නැහැ. ඒක මම කතා කරනවා. මට කියන්න. මං කිව්වා මං හිතන්නේ ඕක මාක් කරන්න කියලා ඔගොල්ලෝ කරගෙන යද්දි. කිව්වද? මාක් කරන්න කියලා කිව්වා. 102. 102. කිසිදු වෙනසක් කළ නොහැකි සදාතනික ආත්ම පදාර්ථයක් ඇතැයි ඉගැන් වූ ශාස්ත්‍රවරයා වූයේ. පකුදකච්ඡායනනේ. පකුදකච්ඡායනගේ මොකද්ද? සප්තකාය වාදී කියලත් අපි ඔකට කියනවා. සප්ත පදාර්ථ කියලත් කියනවා. බලන්න ෂට් ශාස්ත්‍රුන්ගේ ඇයි මිස්සුනේ කියලා. ඇයි ඒක මිස්සුනේ කියලා. ඔතන්ද මිස්සුනේ කියලා සඳුනි. රුක්ෂානි 111. බුද්ධ කාලීන ප්‍රකට ශාස්ත්‍රවරුන් සිව් දෙනෙකුගේ ආගමික හා දාර්ශනික මතවාද කිහිපයක් පහත දැක්වේ. ඉහත ප්‍රකාශ අතරින් මක්කලි ගෝසාලක ඉගැන්වීම් දෙක ඇතුළත් වර්ණි. සත්‍යාගයේ කෙලෙසීමට වූ විසුද්ධියට හේතු ප්‍රත්‍යක් නැත. මක්කලි එහෙම කිව්වා. මක්කලි කිව්වා සත්‍යා හේතු ප්‍රත්‍ය රහිතව පිරිසුදු වෙනවා. හේතු ප්‍රත්‍ය රහිතව මේ කැලැසීමකට පත් වෙනවා. ඒ කියන්නේ ඒකට අපි කියනවා සංසාර සුද්ධිවාදය කියනවා, නියති පරිණාමවාදය කියලා කියනවා. හේතු ප්‍රත්‍යක් නැහැ. අ හේතු අපච්චේ වාදයක් හෙවත් අදිච්ච සමුප්පන්න වාදයක්. අ හේතු අපච්චේ වාදය හෙවත් අදිච්ච සමුප්පන්න වාදය ඉදිරිපත් කළේ කවුද? මක්කලි ගෝසාල. මක්කලි ගෝසාල. පඨවි ආපෝ තේජෝ වායු සුඛ දුක්ඛ ජීව කියන්නේ මේ නොබිදෙන ස්ථිර පදාර්ථ හතක් තියෙනවා කියලා කිව්වේ පකුද කච්චායනනි සප්තකාය වාදී. සියලු සත්‍ය අබලයි, අවීර්යයි, ශක්තියක් නැහැ. නත්ති පුරුෂ බලං, නත්ති පුරුෂ තාමෝ, නත්ති පුරුෂ පරක්කමෝ. කවුද කිව්වේ? මක්කලි ගෝසාල කිව්වේ. සත්‍යයට වීරයක් බලයක් නැහැ. මක්කලි ගෝසාල. දුන්දේ පල නැ යාගී හෝ කුසලා කුසල කර්මේ පල නැ කියලා කිව්වේ කවුද? මන් දන්නවා මේක සමහර අය වරද්ද ගන්නවා. ඕක 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 හිතනවා පූර්ණ කස්තපක ඉගැන්වීමක් කියලා. නෑ 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 නෑ. ආගෙද? දුන්දේ පල නැ කිව්වේ, යාගේ පල නැ කිව්වේ. නත්ති දින්නම් නත්ති හුතං සෝරි නත්ති නත්ති දින්නම් නත්ති හුතං නත්ති සෝරි නත්ති නත්ති දින්නම් නත්ති ඉට්ටං නත්ති හුතං නත්ති සුක්ඛ දුක්ඛට කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රහ්මනා. කොහොම වුව පුළුවන් වෙන්න ඕනි? ඔකට කියනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය, අජිතගේ ස්කම්බල. චතුයාම සංවරයක් ඉදිරිපත් කළේ සහ පෙර කරන ලද කර්ම අනුව සියල්ල සිද්ධ වෙනවා කිව්වේ පුබ්බේ කත හේතුවාදයක් ඉදිරිපත් කළේ නිගණ්ඨනාථ පුත්ත. තර මේකේ ඒ සහ සීනි උත්තරේ ඒ සී දෙක. මටත් සමහර විට මේ ප්‍රශ්නවල උත්තර වැරදිලා තියෙන පුළුවන්. හරි, අර මම හදිස්සිය දාගෙන ගිය ටිකක් ඔය තියෙන. ඒක නිසා ඒ වගේ තැන් වැරදිලා තිනු මට කියන්න. රුක්ෂානි හරි නේද? එතන 105. ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවස්සේ වන විට ભારતીય දේශපාලනික වශයෙන් ජනපද 16කට බෙදී පැවතුණි. එවයි රාජාණ්ඩු 4ක් හා ගණතන්ත්‍ර සමූහාණ්ඩු 2ක් පැවති බව සඳහන් වේ. බෞද්ධ සදහැවතුන් විසින් දැක වැඳපුදා සංවේගයේ පළ කරගත යුතු බුද්ධ චරිතය අනුස්මරණීය සිදුවීම් 4න් 2ක් සිදුවී ඇත්තේ මේ එක් රාජ්‍ය සීමාවක් තුළය. මේක මං හිතන්නේ අපි කතා කරා MCQ ටික කතා කරද්දී පළවෙනි 300 මං හිතන්නේ. අපේ MCQ 300 පොත කතා කරද්දී මේක හම්බුණා වගේ මතකයි. ළමයි, බුදුහාඳුරන්ගේ ජීවිතේ අනුස්මරණීය සිදුවීම් 4ක් තියෙනවනේ. ඉපදීම, බුදු වීම, පළමු දම් දෙසුම, පිරිනිවන් පෑම. ඉපදීම කොහෙද? ලුම්බිනි සල්ලුයන. බුදු වීම කොහෙද? බුද්ධ ගයාවේ ඇසතු බෝරුක මුල. බුද්ධ ගයාව කොහෙද පිහිටලා තිබුණේ? මගධ ජනපදයට තමයි අයිති වෙලා තිබුණේ. මගධයට තමයි ඒක අයිති, බුද්ධ ගයාව. පළමු දම් දෙසුම කොහෙද? කාසි ජනපදයේ බරණැස් නුවර ඉසිපතන මිගදායි. හැබැයි කාසි ජනපදයේ අයිති වෙලා තිබුණේ කාටද? මගධයට. කෝසලයේ කාසිය නගරේ බරණැස වීය දෑවැදි බිම්බිගේ. මං තියරි කරද්දි ඔන්න කියපු කවිය අවියෙත් තියෙනවා. දෑවැදි වශයෙන් කොසල් රජුරුව කාසිය දෙනවා බිම්බිසාර රජුරුවන්ට. එතකොට මගධයට තමයි කාසිය අයිති වෙලා තිබුණේ. එහෙනම් බුදුහාඳුරෝ පළවෙනි ධර්ම දේශනාව කළෙත් කොහෙද? මගධේමයි.
මගදී කාසි ජනපදයේ බර්ණස් නුවර ඉසිපතන මිගදායි. තර බුදුනෙත් පළමු දම් දෙසුම කළේ මගදී. එනම් මගදී තමයි උත්තරේ නිහරිනේ. මේ පිරිනිවන් පෑම මල්ල ජනපදයේ උපවත්තන සල්ලිය. එක තමයි උත්තරේ එන්නේ. මං වැරදිලා දාලාද නැන්නේ? එක තමයි උත්තරේ එන්නේ. 106 මං හරිනේ කියලා තියෙනවා. හරි, එක මේ තීර වුණා. තව වුණාද? 6 ප්‍රශ්නේ. 6 6 කියන්නේ අරක වෙන්නේ නැති මේ දෙවනි වාරේනේ. තමා හැර වෙනත් පුද්ගලයෙකුට හෝ තමා පාලනය කරන වෙනත් අදෘශ්‍යමාන බලවේගයක් කෙරෙහි විශ්වාසය නොතබා තමාගේ ගැලුම්කරුවා තමාමයි. ඊ සිතා ක්‍රියා කිරීමෙන් අදහස් වන්නේ තමා හැර වෙනත් පුද්ගලයෙක් තමාව පාලනය කරන්නේ නැහැ. මේකට අපි කියනවා පුද්ගල ස්වාමීත්වය. අපිට පාඩමක් තියෙනවා දෙවනි වාරේ සමාජ ප්‍රබෝධය හා විකාශය පාඩමට කලින් චරිත කතා ටික හිමි වරුණාම පුද්ගල ස්වාමීත්වයේ ස්වාධීනත්වයේ ස්වච්ඡන්තාව හා වගකීම පිළිබඳ බෞද්ධ අදහස කියලා. ස්වාමීත්වය කියන්නේ මොකද්ද? තමාට තමා හැර තමන් පාලනය කරන වෙනත් බලවේගයක් නැතයි යන අදහස අපි කියනවා පුද්ගල ස්වාමීත්වය. ස්වාමීත්වය. ඊගාවට මොකද්ද පුද්ගල ස්වාධීනත්වය කියන්නේ? තමන්ට සිතාමතා තමන් විසින් තීරණ ගැනීමේ හැකියාව. ස්වච්ඡන්දතාවය කියලා කියන්නේ තමා විසින් හොඳ නරක තීරණය කර අනුගමනය කිරීමේ හැකියාව. වගකීම කියන්නේ සචේතනික ක්‍රියාවේ වගකීම කර්තෘ වෙත පැවරෙන බව. තමන් හිතාමතා කරන ක්‍රියාවේ විපාකයේ වගකීම තමන්ටම පැවරෙනවා කියන අදහස අපි කියනවා වගකීම. මෙතන උත්තරී 4. පුද්ගල ස්වාමීත්වය. තමන්ට තමන් හැර වෙන කෙනෙක් ස්වාමියෙක් නැත. පුද්ගලයා තමයි ස්වාමියා. 6 4 112. අපි මෙහෙම කතා කරනකොට වේගෙන් යන්න පුළුවන් ළමයි. මොකද දැන් නැත්තම් අපි අර එහෙම එක එක කතා කරගෙන આવුවොත් මේක අපිට ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. මේ පාස් පේපර් ටික පටන් ගන්න කලින්. ඒකයි මම කියන්නේ ඕගොල්ලන්ට මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඒක මම කියනවනේ. දානෙන් ඉන්ද්‍රිය දමනින් සංවරයෙන් හා සත්‍ය වචනයෙන් සිදුවන පිනක් නැත යන අකිරිය වාදයක් ඉගැන් වූ බුද්ධ කාලීන ශාස්ත්‍රය. මම නෝට් එකේදී මම ඕගොල්ලන්ට ඔය වචන ටිකම දාලා දුන්නා වගේ මතකයක් තියෙනවා. පූර්ණ කස්සපගේ ඉගැන්වීම් ගැන කතා කරද්දී එයාගේ අකිරියවාදී ඉදිරිපත් කරද්දී ප්‍රාණඝාතයෙන් සොර අදින්නාදානයෙන් කාමිත්‍යාචාරයෙන් කිසිදු අකුසලයක් නොවේ කියලා මෙයා කිව්වා. ඒ වගේම ඉන්ද්‍රිය දමනය, දන් දීම, සංවරයෙන් ඉන්ද්‍රිය සංවර කර ගැනීම, සත්‍ය වචන ප්‍රකාශ කිරීම වගේ දේවල් වලින් කිසිම පිනක් නැහැ කියලා මෙයා කිව්වා. නත්ති පුඤ්ඤස්සාගමෝ නත්ති පාපස්සාගමෝ. හරි, ඒක ඉදිරිපත් කළේ පූර්ණ කස්සප. දීලා තිබ්බේ පකුද කියලා නෙමේ. 102 102 මම මොකද උත්තර වෙලා තියෙන්නේ? 5 කියලා නේද? කිසිදු වෙනසක් කළ නොහැකි සදාතනික ආත්ම පදාර්ථයක් ඇතැයි ඉගැන් වූ ශාස්ත්‍රෝරියක්. 102 මම 5 කියලා දීලා තියෙනනේ. මෙතන පොඩි ප්‍රශ්නයකුත් තියෙනවා ඇත්තට. ඕගොල්ලෝ දන්නවා නිගණ්ඨනාථ පුත්ත මේක ටිකක් හිතන්න ඕනි තැනක්. හොඳයි, ඒක මේ කියපු එක නාථ පුත්තගේ
පදාර්ථ හතක් පිළිබඳ ඉගැන්වීමකුත් තියෙනවා. ඒ වගේම පකුදකච්ඡායනගේ සප්තකායවාදී නැත්නම් සප්තපදාර්ථවාදීකුත් තියෙනවා. එතකොට මේ දෙකෙන් කොයිකද අපිට උත්තර ගන්න පුළුවන් උත්තරේ? උගලගේ අදහස මොකද්ද? කොයි උත්තරේ ගන්න එකද සාධාරණ? සුදුසු නාථපුත්තගේ පදාර්ථ ටික ඉදිරි ගන්න එකද? ඔගොල්ලෝ මේ දානියමට පෙන්නන්නේ අල්ලහැන තියෙන්නේ පස්වෙනි එක ගන්න එක කියලා ගියා. මක්කලි ගන්න බෑ, අතර දාල බෑ, මක්කලි ගන්න බෑ, මක්කලි අදාළ වෙන්නේ නැහැ එතනට. මෙතන ආත්මවාදය තියෙනවා කියලා. ඇයිස ඒක ගන්න බැරි එතකොට? මෙන්න මෙහෙම එකක් තියෙනවා. කිසිදු වෙනසක් කළ නොහැකි සදාතනික ආත්ම පදාර්ථයක් ඇතැයි ගැන්නූ ශාස්තෘවරයා. මම ඕගලන්ට දීලා ඇති නෝට් එකේදී ජෛන මහාවීරයන්ගේ සත්තාවාදයට අනුව පදාර්ථ සංකල්පය කියලා මං හිතන්නේ නෝට් එකේ මං ඒක දුන්නේ. ජෛන මහාවීරගේ සත්තාවාදයට අනුව පරිවර්තනශීලී ලෝකයේ අපරිවර්තනීය ස්වභාව ධර්ම හතක් තියෙනවා කියලා. මං එහෙමම නේ නෝට් එකේ දීලා තියෙන්නේ. පරිවර්තනශීලී ලෝකයේ අපරිවර්තනීය පදාර්ථ තමයි ජීව, අජීව, ආශ්‍රව, බන්ධ, සංවර, නිර්වචන, මෝක්ෂ. හරිද? ආත්ම පදාර්ථ කියන තැනින් බලන්නකෝ. ආත්ම පදාර්ථ අනේ ඒක දාලා තිබුණානේ, කවුරු හරි දාලා තිබුණා මම දැක්ක. ආත්මවාදී තියෙන නිසා ඔයදී කිසිදු වෙනසක් කළ නොහැකි සදාතනික ආත්ම පදාර්ථයක් ඇතැයි ගැන්නු. ඇත්තට මොකද වරදින්න පුළුවන්නේ? කොහොමද වරදින්නේ? පකුද කච්චායනගේ සප්ත පදාර්ථයයි නිගණ්ඨනාත පුත්තගේ සත්තාවාදයයි දෙක පැටලෙන්න පුළුවන්නේ. හැබැයි මෙතන පැහැදිලිව කියනවා කිසිදු වෙනසක් කළ නොහැකි සදාතනික ආත්ම පදාර්ථයක්. ආත්ම පදාර්ථයක්. එතන විශේෂාර්ථයක් තියෙනවනේ. ආත්ම පදාර්ථයක්. අතන කතා කරන්නේ පදාර්ථ හතක් නැත්නම් සප්ත කායවාදයක්. ආත්ම පදාර්ථයක් ගැන නෙමෙයි. අන්න දැක්කද? ඉතින් මේක වරදින පුළුවන් තරම්. ඔයාට නෙමෙයි කාටුණත් බැලූ බැල්මට ඕක වරදින පුළුවන් තරම්. සත්තාවාදී අනුව නම් පරිවර්තනශීලී පරිවර්තනශීලී ලෝකයේ කියන වෙනස් වෙන ලෝකයේ වෙනස් නොවන පදාර්ථ හතක් තියෙනවා. ආත්ම පදාර්ථ හතක් කියලා තමයි කියන්නේ අපි. හරිනේ. මේක නොතේරුණ කෙනෙක් ඉන්නවනම් අහන්න. සමහර විට නෝට් වල ඇත්තෙත් නැතුව ඇති වෙනවා. සමහර අයගේ මේ අපි දැන් තියරි වල නම් ඕක කතා කරා. දැන් රිවිෂන් විතරක් ආපු අයත් ඉන්නවා. ඒ හින්දා ඒ ගැන සැලකිලිමත් වෙන්න බලලා මට ඒ ගැන කියන්න මොන මොන හරි තියනවද කියලා. තේරුණේ නැහැ. දැන් මේ බලන්න. තියරි වල හොඳට මෙන්න මේ ටික කියවන්න. මම කිව්වට පස්සෙත් තේරුණ නැහැනම් පකුද කච්චායනගේ තියෙනවා සප්ත කායවාදයක් නැත්නම් සප්ත පදාර්ථවාදයක්. ඒ සප්ත පදාර්ථයන් කාගේවත් නිර්මාණයක් නෙමෙයි. ඒව කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒවා ඉන්ද්‍රකීලයක් වගේ කිසිදා වෙනස් නොවන ඒවා. වෙනස් නොවන ඒවා කියලා යා එතන කියනවා කොහොමද? යාගේ දර්ශනේ තියෙන මේ වෙනස් වෙන්නේ නැහැ. මොනවද ඒවා? පඨවි ආපෝ තේජෝ වායෝ සුඛ දුක්ඛ ජීව. හැබැයි ඒවා ආත්ම පදාර්ථ විදිහට නෙමෙයි එතන හඳුන්වන්නේ. හරි? පදාර්ථ හතක් තියෙනවා. ඊගාවට නිගණ්ණාත පුත්තගේ ඉගැන්වීම් ගැන කතා කරනකොට අපි කතා කරනවා පදාර්ථ සංකල්පය කියලා එකක්. එතන ඒ කියන්නේ අපි මේ සත්තාවාදී කියන එක. නාත පුත්තත් සත්තාවාදයක් ඉදිරිපත් කළා තියෙනවා. කරුණු හතක්. ඒ මොනවද? ජීව, අජීව, ආශ්‍රව, බන්ධ, සංවර, නීචර, මෝක්ෂ. මේවා ආත්ම පදාර්ථ. පුද්ගලයා වටා බැඳී තියෙන ආත්ම පදාර්ථ. දැන් ජීව කියන්නේ ආත්මේ. ජීව කියන්නේ ආත්මය. එතනම ආත්ම පදාර්ථ කියන එක තියෙනවා. ජීව කියන්නේ ආත්මය. අජීව කියන්නේ ආත්මෙන් වෙන් වෙච්ච දේවල්. ආශ්‍රව කියන්නේ ගලාගෙන යන, ගලාගෙන යාම කියන අදහස. ඒ කියන්නේ තමන් කරපු කුසල් අකුසල් අකුසල් දේවල් අකුසල් ටික සසර පුරා ගලාගෙන යනවා වගේ අදහසක් ඔය කියන්නේ. බන්ධ කියලා කියන්නේ ආශ්‍රවගේ බැඳීම. අපි ඒ කර්ම බීජත් එක්ක බැඳිලා ඉන්නේ. ආත්මේ බැඳිලා ඉන්නේ.
බන්ද කියන්නේ ඒක සංවර කියලා කියන්නේ ඒ ගලාගෙන යන එක ඒ කර්ම ශක්තියින් ටික නතර කරනවා ගලාගෙන යන එක නතර කරනවා සංවර කර ගන්නවා චතුරාම සංවරයේ අනුගමනය කළ සංවර කර ගන්නවා නිර්ජර කියලා කියන්නේ අර සසර පුරා අරගෙන ආපු ජන්මාන්තර කර්ම ටික ගෙවලා ඉවර කරනවා මෝක්ෂය කියලා කියන්නේ කෛවල්‍ය ඥානයෙන් එන මෝක්ෂය ලැබනවා කර්ම බීජ ටික අයින් කළා කර්ම බීජ ටික දුක් විඳලා ගෙවලා ඉවර කරලා පිරිසුදු වෙලා ආත්මය පිරිසුදු කර ගන්නවා එතන තියෙන්නේ ආත්ම පදාර්ථ සංකල්පයක් පකුද කච්චායන ඉදිරිපත් කරන්නේ පදාර්ථ සංකල්පයක් භෞතික පදාර්ථ සංකල්පයක් නාත පුත් ඉදිරිපත් කරන්නේ ගණනාත පුත් ඉදිරිපත් කරන්නේ ආත්ම පදාර්ථ සංකල්පයක් හරිද ඒත් අවුල් නම් අර ටික හොඳට බලන්න මට මිස් වුණා ටිකක්